අයිබෝවන් ඔබ එක්වන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිශාතිකුණ වර්ධන ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල ඕනෑම මැතිවරණයකට පොලිසිය සූදානමින් විශාලාගේ පුංචි බලාපොරොත්තුව ඔස්ට්‍රේලියාව ඉන්දියාව එංගලන්තය සහ නවසීලන්තය අවසන් පූර්ව වටයට මහරගම අපේක්ෂා රෝහලේ සිටින පුංචි විශාලාව හඳුන්වන්නේ කුමාරි කියලා. අවුරුදු 8ක් වයසති විශාලාට හොඳට නටන්න වගේම හොඳට ගීත ගායනා කරන්නත් පුළුවන්. මේ විශාලාගේ කතාව. මෙයා පොඩි කාලේ තැලිසීමියා ට්‍රේඩ් ඊටස ඩොක්ටර් ඒ රිපෝට් බලලා අනුරාධපුර හොස්පිටල් එකට අපව යවුවා. අම්මටයි තාත්තටයි දෙන්නට කතා කරලා කිව්වා මෙයාට මේ වගේ රෝගී තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මෙහි අපිට පරීක්ෂණ එහෙම කරන්න නැහැ. ඒ නිසා මෙයාව අපි මහරගම හොස්පිටල් එකට යවනවා කියලා කිව්වා. පුංචි විශාලා අපේක්ෂා රෝහලට ඇවිල්ලා දැනට මාස 11ක් වෙනවා. ජීවිතය සමග පොරබදින පුංචි විශාලගේ හිත අහිංසක බලාපොරොත්තු වලින් පිරීලා. විශාලගේ විතරක් නොවේ විශාලගේ අම්මගේ හිතත් බලාපොරොත්තු ගොන්නකින් පිරීලා. ඇත්තටම මාසයි මගේ දරුවා ඩොක්ටර් කෙනෙක් වෙනවට. එයා කැන්සර් හොස්පිටල් එකේ බෙහෙත් කරද්දී එයාලගේ ඩොක්ටරලාදී මෙයා කියලා තියෙනවා මේ ඩොක්ටර් ඇන්ටි මම කවදා හරි ලොකු ඩොක්ටර් කෙනෙක් වෙන්නේ. හැබැයි සිහි නැති කරන්නේ මං කාටවත්. එහෙම කරන්නේ නැතුව මම ලොකු ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා තමයි එයාගේ එකම ආසාව මගේ හිතේ තියෙන්නේ ඩොක්ටර් කෙනෙක් කරන එක. අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ට. පුතුන් හදන්ට පුතුන් රජුන් කරන්ට. බා ලොලි ලොලි බා ලොලි ලොලි කටුක අධ්‍යක්ෂකින් ඒ අම්මා හරියට විඳිනා. සමහරක් වෙලාවට දරුවට කවලා අම්මා බඩගෙන ඉන්න අවස්ථා මට ඒ අම්මා කියලා තියෙනවා. අම්මගේ අසරණතාවය තේරුම් අරගෙන දරුවත් එහෙම වැඩ කරනවා. සමහර දවස්වලට මං එයාට විතරක් එහෙම හදලා දීලා මං බඩගින්න හිටපු අවස්ථාවක් තියෙනවා මගේ දරුව වෙනුවේ. මට සරික වචන වලට කියා ගන්න තේරෙන්නේ නැහැ. ලොකු බලාපොරොත්තු තියෙනවා. සහරි ලස්සන හීන දකිනවා. එයා කැමති රඟපාන්න සින්දු කියන්න කවදා හරි වෛද්‍යවරයෙක් වෙලා ළමයින්ට එයා වගේම දරුවන්ට සේවය කරන්න කියලා කලට කියන ටීචර් කෙනෙක් ඉන්න කැමති. ගොඩාක් එක එක ලොකු සිහින ලෝකයක ජීවත් වෙන දරුවෙක්. පුංචි විශාලගේ බලාපොරොත්තු ඉපදෙන හැම ආත්මයකම ඒ විදිහටම සඵල වෙන්න කියලා අපි ආශිර්වාද කරමු. රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළා. පොළොන්නරුවේ පැවති ආගමික උත්සවයකට එක් වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. පොළොන්නරුව ආනන්ද විද්‍යා නිකේතනයේ ඉදිකෙරුණු දෙමහල් භික්ෂු නේවාසිකාගාර ගොඩනැගිල්ල සංසදකට පූජා කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පිවිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පිරිවෙන් වැඩදියුණු කිරීමේ ව්‍යාපෘතියට අනුව රුපියල් 133ක මුදලක් වැය කරමින් මෙම භික්ෂු නේවාසිකාගාරය ඉදිකෙරුණා. ඒ සංසතුකොට පූජා කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. පහුගිය අවුරුදු 4 කාලය තුළ මම මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කළා. කිසිම ආණ්ඩුවක නැති කාලෙට නිදහස ශක්තිමත් කළා. රටේ සාමකාමී පරිසරයක් තිබුණා. නමුත් අප්‍රේල් 21 ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරය නිසා අපි බලාපොරොත්තු නොවුණු තත්ත්වයක් ඇති වුණා.
නමුත් ඒ ත්‍රස්තවාදී වෙනු සියලු දෙනා අපි අත්අඩංගුවට අරන් තියනවා සමහර ගැටුම් වලදී විනාශ වුණා ඒ සංවිධානය අපි සම්පූර්ණයෙන්ම රජය විසින් විනාශ කරලා තිබෙනවා ඒ නිසා දැන් රටේ ස්ථිර සාමයක් තිබෙනවා ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් නැහැ ඒ තත්ත්වයේ තුල අපි විසින් කළ යුතු අනෙකුත් කාර්යයන් රටේ මහජන වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඉෂ්ට කිරීමයි අප විසින් මේ ඉටු කරනු ලබන්නේ මහා සංග්‍රහණය මහජන නියෝජිතයන් සහ සදහැවතුන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා එකිනෙකාට චෝදනා කරගනිමින් රටක් ගොඩගත නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රුවන්වැල්ල මැතිවරණ කොට්ටාශයේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සියලු දෙනා එක්ව අලුතින් සිතා රට ගොඩනැගීමට ක්‍රියා කළ යුතු බවයි. සියලු දෙනා එක්ව අලුතින් සිතා වැඩ කරන්නේ නම් වසර පහක් තුල ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ දියුණුම රට බවට පත් කරගත හැකි බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. සංවර්ධන ව්‍යාපෘති රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරුණා. තවත් ව්‍යාපෘතිවල වැඩ ආරම්භ කිරීමද සිදු වුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මේ අනුව රුවන්වැල්ල කහන්තොට විසල් පානීය ජල යෝජනා ක්‍රමයේ වැඩ ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මෙමකින් විශාල පිරිසකට පානීය ජල පහසුකම් සැපයෙනවා. එමෙන්ම ප්‍රදේශ රැසක ජනතාව කලක් තිස්සේ මුහුණ දී සිටි ජල ගැටලුවටද මෙමකින් විසඳුම් ලැබෙනු ඇති. මේ අතර රුවන්වැල්ල කහන්තොට සුලෙයිමානියා මුස්ලිම් මහාවිද්‍යාලයේ නව ගොඩනැගිල්ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිසු අයිතියට පත් කෙරුණා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ එය මහල් දෙකකින් සමන්විතවයි ඉදිකර ඇත්තේ. රුවන්වැල්ල බස් නැවතුම් පොළ හා ක්‍රීඩාංගන වටරවුම් පාර කාපට් අතුරා සංවර්ධනය කෙරෙනවා. එම ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කෙරුණේද අග්‍රාමාත්‍යවරයා අතින්. රුවන්වැල්ල රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලද සිසු අයිතියට පත් කෙරුණා. එහිදී ජනහමුවක්ද පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ. දෙහිඔවිට මාගම්මන සඳරැස් නිවසේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොවුන් පෙරමුණේ සමාජික සමාජිකාවන් හමු වුණා. ඔවුන් සමග අදහස් හුවමාරු කර ගැනීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. දැරණියගල නගරයේ පිහිටි සිරිසමන් මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා එක් වූයේ ඉන් අනතුරුවයි. දැරණියගල බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණ කටයුතුද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. ඒ කාලේ මිනිස්සු ආව මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ කියලා. අපි උත්සාහ ගියේ ආර්ථිකයේ ස්ථාවර භාවය ඇති කරන්න. මේ රට දියුණු කරනවා නම් පළමුවෙන්ම අධ්‍යාපනයයි සෞඛ්‍යයයි දියුණු කරන්න ඕනේ. මේ පහසුකම් නගරයට සීමා කරේ නැහැ. අපි ගම් වලට මේ පහසුකම් දීලා තියෙනවා. රන් මාවත් වැඩසටහනෙන්, ගම් පෙරළිය වැඩසටහනෙන්, වතුකරේ නිවාස වැඩසටහනෙන්, උදාගම් ව්‍යාපාරයෙන්, උතුරු යලි පදිංචි කිරීමේ ව්‍යාපාරයෙන්, මහනගර ව්‍යාපාරයෙන් හැම එක්කෙනාටම නිවාස හදනවා. ගමට හදනවා, නගරේ තට්ටු නිවාස හදනවා, අඩු ආදායම් ලාභීන්ට වතුකරේ නිවාස හදනවා. විශාල වැඩසටහනක්. වැව් හදනවා. තව මිලියන 100ක් මේ අවුරුද්දේ දෙන්න කිව්වා හැම ආසනයටම වියදම් කරන්න. මේ ඔක්කොම කරන්නේ ගමේ පහසුකම් වැඩි කරන්න. ගමේ නගරේ අතර තියෙන වෙනස පරතරය අඩු කරන්න. විශාල මහා මාර්ග පද්ධතියක් හදනවා හම්බන්තොට ඉඳන් මහනුවර දක්වා. පළවෙනි අදීරිය. දෙවෙනි එක දඹුල්ලට යන්න. තුන්වෙනි අදීරිය තිරුකුණාමලයට යන්න. ඊළඟ අවුරුදු 10ට සැලසුම්. විශාල වෙළඳ කලාප ආරම්භ කර. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නට බෝම්බේ ඇති වුණත් ඒකෙන් අවාසිය ඇති වුණත් පළවෙනි වතාවට දැන් මම හිතන්නේ ලෝකේ බෝම්බයක් ඇති වුණාන් පස්සේ ඒ රට තාම පළවෙනියා කියලා කිලදින් ලංකාව. ඉස්සර බෝම්බයක් පිපුරුණා නම් ඒ රට ඒ ලයිස්තුවෙන් මයින් කරනවා. ඒත් අපිට එච්චර ශක්තියක් තිබුණා මේක හදාගෙන ඉදිරියට යන්න. ජපානේ හැදුනේ අපනායනය කළා. චීනේ හැදුනේ අපනායනය කළා. කොරියාව හැදුනේ අපනායනය කළා. ඇයි අපිට කරන්න බැරි? මොකද අපේ ප්‍රශ්න වලින් අපිම ගොඩ එන්න ඕනේ. වෙන කවුරුවත් රටවල් නැහැ අපිව ගොඩ ගන්න. දැන් අපිට තියෙන්නේ ඊළඟ අවුරුදු පහේ ලංකාව නැව්වා ගුවන් ගමන්වල ප්‍රධාන මධ්‍යස්ථානය කරන්න. අපිට ශක්තිය තියෙන එකට එකතු වෙන්න. අපි හැමදාම අතීතය ගැන කතා කරනවනะ. අපි ආගම් ભેද, ಜಾති ભેද ඇති කරගන්නවනะ. ඒක අවාසියෙන්නේ කාටද? ලංකාවට. අපි වාගේ දේශපාලඥයොත් අලුතෙන් හිතන්න ඕනේ. එක එක්කෙනාට බැන බැන විතරක් මේක හරියන්නේ. මේ රට අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඔබේ අනාගතේ තියෙන්නේ අපි ඔක්කොම එකතු වෙලා මේ රට අපිම ගොඩ ගන්න ඕනේ කියලා හිතලා අලුතෙන් හිතලා වැඩ කරනවා නම් තව අවුරුදු 5ක් යන්න ඉස්සෙල්ලා ඕනේ ඔක්කොම ආයෝජන හොදාගෙන අපිට ඉදිරියට යන්න. තව තවත් ඒ කිත් යසස් ඉහළට ඔසවා තබන බස්
අද අපට පැවරූ අද අපට පවරන සියලු සම්පත් ලබා දුන්නේ ඔබයි. අමාත්‍ය කබිර් හෂීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම් හා තුසිතා විජේමාන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඕනෑම මැතිවරණයකට තවන් සූදානම් බව පොලිසිය පවසනවා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය හා වැඩවලන පොලිස්පති සීඩී වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරුණේ. මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා. මැතිවරණය සම්බන්ධයෙන් පොලිසිය සමග පැවති පළමු වටේ සාකච්ඡාව මෙයයි. ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා ඡන්ද විමසීම හෝ එසේත් නැත්නම් ජනාධිපති වරණයේදී ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් ක්‍රියා කළ යුතු ආකාරය, ඒ වගේම ආසන්න මැතිවරණ සහය ඡන්ද විමසීම් වලදී පොලිසිය කටයුතු කරපුවේ ආකාරය, මැතිවරණ කොමිෂන් සභාව සමග සම්බන්ධීකරණය පැවැත්විය යුතු ආකාරය, මේ කරුණු පිළිබඳව ඉතා මූලික සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඉදිරි දිනවලදී ඒ පිළිබඳ දීර්ඝ සාකච්ඡා පැවැත්වීමට කතා බහ කරගත්තා. රටේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ගිවිසුමකට එකඟ නොවන බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. බියගම එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවේදී මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපතිවරණය ගැන තමයි ගොඩක්ම කට්ටිය කතා වෙන්නේ. ජනාධිපතිවරණයට අපි පක්ෂයක් හැටියට අපි සූදානම් වෙනවා. අපේ පක්ෂත් එක්ක තවත් පක්ෂ ගණනාවක් එකතු වෙලා තියෙනවා. ඉදිරියේදී මේ ජනාධිපතිවරණය ලඟ වෙනකොට අපේ අපේක්ෂා ඉදිරිපත් කළා. අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න දැන් අපි වැඩ කටයුතු දැන් සූදානම් කරගෙන යනවා. නෑ, ඒක අභියෝගයක් නෙමෙයි. ඉතින් කොහොමද එහෙම තමයි තිබ්බේ. ඉතින් හිතන හැටියට එතනත් තාමත් ගැටලු ගොඩක් තියෙනවා. තාමත් හරියට මේ ගැටලු විසඳලත් නෑ. මොනවා වුණත් ඒ අභියෝගවලට අපිට මුහුණ දීලා අපිට මේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා මට. රටේ ආරක්ෂාවටත් රටට වාසි වෙන කිවිසුම් අපි කවදාකවත් අසං කළා නෑ. 2007 අපේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමා හැටියට ඇමරිකාවත් එක්ක එක්ස කිවිසුම් අසං කළා තියෙනවා. ඊට පස්සේ ඒක ආපෝ 2017 මේ ආණ්ඩුව යටතේ ඒක අලුතින් අසං කළා තියෙනවා. හැබැයි සෝෆා කිවිසුම් අපි අසං කළත් නෑ. කිසිම බැඳීමක් නෑ ඒක අසං කරන්න. කට කතාවක් තියෙනවා ත්‍රිකුණාමලයේ අක්කර 1000 ගානක් අපි ඇමරිකාවට දීලා තියෙනවා කියලා ඒගොල්ලන්ගේ කඳුබුරු බඳින්න. එහෙම කිසි දෙයක් නෑ. ඒක කිසිම සත්‍යභාවයක් නෑ. කිසිම රටකට මේ රට තුල ඇවිල්ලා අපේ රට තුල ඇවිල්ලා කඳවුරු බඳින්න අපි කිසිසේත්ම ඉඩකඩ දෙන්නේ නැහැ. රට වෙනුවෙන් එකට සිටමු මොඩරාගල දිස්ත්‍රික් ජාතික සංවර්ධන වැඩසටහනේ පස්වන දිනය අදයි. අද දිනේද වැඩසටහන් රැසක් ක්‍රියාවට නැග්වා තිබූ බව එහි සිටින අප නියෝජිත ඉන්දික තුෂාර පවසනවා. මේ මොඩරාගල දිස්ත්‍රික්කයේ ජනතා වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහන් මාලාවේ පස්වන අධියරේ මොණරාගල දිස්ත්‍රික්කයේ පුරාවටම දවැන්ත වැඩසටහන් ගණනාවක් මේ දවස් කිහිපේ පුරාවටම ක්‍රියාත්මක වුණා. මොණරාගල නන්නපුරාව මහාවිද්‍යාලයේදී වකුගඩු රෝග නිවාරණ හා සමාජ රෝග වැළැක්වීම පිළිබඳ උපදේශනාත්මක වැඩසටහනක් පැවැත්වුණා. පාසල් දරුවන් හා ගුරුවරුන් වෙනුවෙනුයි එය සංවිධානය කර තිබුණේ. මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ වැඩමුළුවක්ද අද දිනේ පැවැත්වුණා. ඒ මොණරාගල රාජකීය ජාතික පාසල් පරිශ්‍රයේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හර්ෂ බී අබේකෝන් මහතා මෙහිදී විශේෂ දේශනයක් පැවැත්වුවා. මෙ අතර සිවිල් ආරක්ෂක බලකා බටයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල ගැටලු විසඳීමේ ජංගම සේවාවක්ද සංවිධාන කර තිබුණා. මොණරාගල දිස්ත්‍රික් සිවිල් ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවතීට විශාල පිරිසක් එක්ව සිටියා. මොණරාගල ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී වතුර මෝටර්, තනකොළ කපන යන්ත්‍ර හා ජලපෙරණ බෙදා දීමේ වැඩසටහනක්ද පැවැත්වුණා. මද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති අතර ජනාධිපති ලේකම් කාර්යාල හා රාජ්‍ය ආයතන නිලධාරීන් රැසක් එම වැඩසටහනට එක්ව සිටියා. හෙට සමාප්ති උත්සවයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ බිබිල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. හෙට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම් රැසක්ද මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. ඒ සියලු තොරතුරුත් ITN ප්‍රවෘත්ති ඔස්සේ ඔබටගෙන මේ බලාපොරොත්තුවෙන් හෙට දවසේ තොරතුරු සමීප කිරීමේ ආරම්භණින් මම දැනට සමගන්නවා බිබිල මහජන ක්‍රීඩාංගණයේ සිට සුනිල් පෙරේරා, චමිල් ආනන්ද සමගින් මම ඉන්දික තුෂාර බිබිල මහජන ක්‍රීඩාංගණයේ සිට. උතුරේ යළි පදිංචි කිරීම හා සංවර්ධන කටයුතුවලට පූර්ණ සහය ලබා දෙන බව ඇමරිකාව හා ජර්මනිය පවසනවා. ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති ජෝන් රොට් මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙන් රාගවන් මහතා හමු වුණා. උතුරේ දැනට සිදු කෙරෙන යළි පදිංචි කිරීම සහ සාමාන්‍ය ජනතාවට අයත් ඉඩම් යළි පවරාදීම් සම්බන්ධයෙන් මෙහිදී ආණ්ඩුකාරවරයා කරුණු පැහැදිලි කළා.
නැවත පදිංචි කිරීම කටයුතු සහ අනෙකුත් සංවර්ධන කටයුතු වලට පූර්ණ සහාය ලබා දෙන බවයි ජර්මන් තානාපතිවරයා මෙහිදී සඳහන් කළේ. මේ අතර ඇමරිකා රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා මෙරින් ස්ටොවනා ස්ටීවන් මහත්මියද උතුරේ සංචාරයක නිරත වුණා. ඇය දුර නියෝජිත පිරිස යලි පදිංචි කිරීම සිදු කළ තෙල්ලිපලේ ප්‍රදේශයේ තත්ත්වය දැක බලා ගත්තා. නැවත පදිංචි කිරීම සිදු කරන ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට ඇමරිකාව පූර්ණ සහාය ලබා දෙන බවයි මෙරින් ස්ටොවනා ස්ටීවන් මහත්මිය මෙහිදී ප්‍රකාශ කළේ. ජාතික ශිෂ්‍ය රට බලකායේ අන්තර් පළාත් ක්‍රීඩා උළෙල හෙට ආරම්භ වෙනවා. ජාතික ශිෂ්‍ය රට බලකායේ 138 වන සංවත්සරය වෙනුවෙනුයි ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා උළෙල පැවැත්වෙන බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. දින දෙකක් පුරා එය පැවැත්වීමට නියමිතයි. දැන් ක්‍රීඩා පුවත්. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය හා නවසීලන්ත කණ්ඩායම් සමත් වුණා. ලෝක කුසලාන තරගාවලිය 43 තරගයේ පාකිස්තානයට එරෙහිව ජයග්‍රහණය සඳහා ලකුණු 316 ඉලක්කයක් හඹා යන බංග්ලාදේශයේ මේ වන විට පන්දු 34ක් අවසානයේ කඩලු 5ක් දැවි ලකුණු 167ක් ලබා සිටිනවා. මේ අතර ඉන්දියාවට එරෙහිව හෙට පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම් පිළිබඳව තොරතුරු ගෙන එන්නේ එංගලන්තයේ සිටින අප නියෝජිත හසිත අකලංක දයාලගේ. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සිටිනවා ITN ප්‍රොතෙන්සි සමගින්. තරගාවලිය ගැන මොකද හිතන්නේ? මම හිතනවා අපි පටන් ගත්ත ටිකක් ස්ලෝ අවසනාවකට වර්ෂාවෙන් බාධා වුණා පළවෙනි තරඟ කීපෙදී. ඉතිම තරඟ 4 වගේ අපේ දක්ෂතාවයෙන් පෙන්වන්න පටන් ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගත තරඟාවලිය ගැන අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වේවිද? අපි හැම තරඟයක්ම ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ප්ලෑන් එකක් අනුව යන්න ඕන. මේ තරඟාවලිය ඉවර වෙලා අපි බලන්න ඕනේ කොහොමද මේ දින තරඟ කණ්ඩායමක් කොහොමද ප්ලෑන් කරන්න කියලා. එහෙම කරලා ප්ලෑන් එකකට අපි ගියොත් අපිට ජයග්‍රහණය මාවතට එන්නට පුළුවන්. ශ්‍රී ලංකා කණ්ඩායම අතාරින් නැතුව දිගටම ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරු විදියට සම්බන්ධ වෙන ඔබතුමා බලාපොරොත්තු වෙනවද? ඒක මගේ කොන්ත්‍රාත්තුවේ තව දෙකමාරක් තියෙනවා. මම ඒක ඉවර වෙනකන් ඉන්න බලාපොරොත්තු වෙනවා. තරඟාවලිය දැක්ක හොඳ දේවල් මොනවද? ඉන්ඩිවිජුවල් ප්ලේයර්ස් ලගින් අවිෂ්ක වගේ, ලසිත මාලිංග වගේ අයගේ හොඳ දක්ෂතා දැක ගන්න ලැබුණා. අපිට කණ්ඩායමක් වශයෙන් දක්ෂතාවය දක්වන්නට අවස්ථාවක් ලැබුණා නම් අපිට මීට වඩා දුර තරඟාවලිය ඉන්නට පුළුවන්කම තිබුණා කියලා. මොනවද අපි කළ යුතු දේවල් විදියට ඔබතුමා දකින්නේ ඉදිරියේදී ජයග්‍රහී මාවතේ තවදුරටත් රැඳී ඉන්න? මම හිතනවා ඒක වචනකින් දෙකකින් කියන්න පුළුවන් දෙයක් නම් අපි තාමත් ලිහිසි. නමුත් අපි ඔක්කොම තීරණ ගන්න සහභාගී වෙන අය ඉඳගෙන කතා කරන්නට ඕනයි කියලා. බොහොම ස්තුතියි. එංගලන්තයෙන් සමුගන්නෝ ITN ප්‍රොතෙන්ෂිය වෙනුවෙන් වරුණ ලක්මාල් සමගින් මම හසිත කලංක දයාලගේ. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk